මේ බාර වල් කප්පගේදී මම ඉන්දියා මැච්චගේ ලකුණු 49ක් ගැව්වා. එතන හොඳ පාර්ට්නර්ෂිප් එකක් ආවා. අපිට ඒක ජයග්‍රහණය කරන්න බැරුණා. නයිජීරියා මැච්චගේ සෙන්චරි එකක් දැම්මා. ඊට පස්සේ ආයේ ප්ලේට් ෆයිනල් එකේදී ඉංග්ලන්ඩ් එක්ක හාෆ් සෙන්චරි එකක් දැම්මා. ලකුණු 60ක් ගහලා මම පළවෙනි මැච් එකේ 49ක් ගහලා මැච් එකේ මම 100ක් ගහුණා දිනනවා. ඊට පස්සේ ඊළඟ මැච් එකෙත් මම ලකුණු නිව්සීලන්ඩ් මැච්චේ ලකුණු 30ක් ගහලා ඉඳද්දි එතනත් මගේ ස්ටාර්ට් එකක් එළම ගැහුවේ නැහැ. ඊට පස්සේ මගේ පුහුණුකරු අශාන්ත තිලකරත්න සර්වි සතිත් සර්වි මට කතා කරලා ගුවා, ඔයාගේ ටීම් එකේ ප්ලේයර් නෙමෙයි, ඔයාගේ ටීම් එකේ ඔයාගේ ඔපනන් ටීම් එකේ එතන ගහන්න ඉන්දිය ටීම් එක ගහන්න ටියන් ජාග් නම් එයා බැට් කරන ඉන්නේ බලන්න, එයා මොකද්ද කියන්නේ කියලා බලන්න, අපි මෙතනට ඇවිල්ලා තින්නේ දෙයක් කරන්න. ඔගොල්ලෝම කරාම තුනක් දිනන්න බෑ. ඒ කියන්නේ මට කිව්වා කරන්න පුළුවන් තම තියාගෙන කරන්න නැහැ කියලා. ඒක ඊවසම හිතේ තියාගත්තා කොහොම හරි මේ ටුවර් එක ඇතුළත මම 100ක් ගහනවා කියලා. මම ඒක කරලා පෙන්නුවා. ක්‍රීඩකෙක් විදිහට ටීම් ප්ලේයර් කෙනෙක් විදිහට මට සතුටුයි. ඒ වගේම ICC එකෙන් සිලෙක්ට් කරපු වර්ල්ඩ් ලෙවල් එකට ඒකේ මම නම්බර් 3 බැට්ස්මන් විදිහට ඉන්නවා. මට ලංකාව නියෝජනය කරපු ප්ලේයර් කෙනෙක් විදිහට මට ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. අපිට අපි ගොඩක් හොප්ස් තියන් ඉදියේ මේ ලෝක සදානෙ ජයග්‍රහණය කරන්න. ඉන්දියාවත් එක්ක අපිට බැරුණත් අපිට chance එකක් තිබ්බනේ නිව්සීලන්ඩ් එක ගහලා සුපර් 8 එකට යන්න. අපි ඕවර්ස් 49යි බෝල 4ක් වෙනකන් අන්තිම ඕවර් ලකුණු 12ක් ගහන්න තිබ්බා. ওই බෝල 4ටම යන්නේ ලකුණු 6යි. දින්සාන් ඔස්සංග බෝල් කරේ අපි කවුරුත් දිනා 6ක් නම් ගහයි. එජ් වල 4ක් ගියත් 6ක් ගහයි කියලා තිබුණේ. මම මගේ කකුල මේ වෙලාවම එළියට ඇවිල්ලා හිටියේ මම හිතුවේම දිනයි කියලා. පර දිනයක් හිතේ කොහෙවත් තිබ්බේ නැහැ. ඒ බෝලේ එයා බෝල් කරේ එයා තමයි මැච් එක ගෙනාවෙත්. ඒ අන්තිම බෝලෙන් තමයි මැච් එක ගියෙත්. නිව්සීලන්ඩ් මැච් එකේ අන්තිම බෝල් දෙකට ඒ 6 ගියාට පස්සේ අපි කාටවත් වෙච්ච දේවල් හිතාගන්න බෑ. කට්ටිය කඩින් වචනයක් අප පිට වෙන්නේ නැහැ. සර්ලලත් උන දේ හිතාගන්න බෑ. මොකද හිතපු නැති විදියට මේ මැච් එක පරාදුනේ. අමුතු දිනයි කියලා. කවු ඩ්‍රෙසින් රූම් එකේ ඉඳන් කවු කතා කරන්න දියා කියන්නේ අපි තිබ්බ බලාපොරොත්තු ඔක්කොම අපිට නැති වුණා. අපි සුපර් 8 එකට එන්න බෑ කියන්නේ අපිට වෙල් කප් එක ගන්න බෑ. අපි අවුරුදු දෙකක් මහන්සි වුණා. හැමදාම උදේ 9ට ප්‍රැක්ටිස්, 7:00 2ට ඉවරෙන්නේ ඉස්කෝලේ ගියෙත් නෑ. ඒ කියන්නේ එක දිගටම ප්‍රැක්ටිස් කරා. සතිය දවස් 5යි සෙන්සුරාදත් ප්‍රැක්ටිස්. එහෙම කරලත් අපිට තිබ්බ ඔක්කොම බලාපොරොත්තු එක මැච් එකකින් එක බෝලකින් නැති වුණාම කාටවත් එක දරා ගන්න අමෝන්ට මේක දරා ගන්න බැරි දෙයක් වුණා. කරේ ස්විමින්. ස්විමින් කරනකොට මම අපේ නැන්දේ පුතායි පුතා දෙන්නත් එක්ක සෙල්ලම් කරනවා. මේ දෙන්න ප්‍රැක්ටිස් ගිහින් ක්‍රිකට් ගහන්න ගියා කියලා මට කිව්වා. දැන් මම හැමදාම බෝල් කරනවා මට ක්‍රිකට් ගහන්න ගියාට පස්සේ අවුට් කරගන්න බැහැ. මේ දෙන්න ඩිෆෙන්ස් එක පුරුදු වෙලා මට අවුට් කරගන්න බැහැ. හැමදාම බෝල් කරන්න යනවා. ඊට පස්සේ මම තාත්තට ගිහලා තාත්තා මට ක්‍රිකට් ගහන්න යන්න ඕනේ. මේ නැත්තම් මට හැමදාම බෝල් කරන්න එනවා. මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ 3 වසරදී මුලින්ම ගියේ සිංහල ක්‍රිකට් අකඩමි එකට. එතනදී මට මුලින්ම බැට් එක අල්ලන්න කියලා දුන්නේ දිනේෂ් සර් කියලා සර් කෙනෙක්. මම 7 වසරදී ඉස්කෝලේ කැප්ටන් කරා අන්ඩර් 13. 8 වසරදී මම ඉස්කෝලේ ලකුණු 1000ක් ගෙව්වා අන්ඩර් 13 එකේ ෆස්ට් ටයිම් ගෙව්වා. අන්ඩර් 15 ෆස්ට් ඉයර් මම ප්‍රොවින්ෂල් බෙස්ට් බැට්ස්මන් වුණා ප්‍රීමියර් ටුර්නමන්ට් එකේ. 15 සෙකන්ඩ් ඉයර් ශ්‍රී ලංකා වයිස් කැප්ටන් කරා මැලේසියා ටුවර් එක. අන්ඩර් 16 ශ්‍රී ලංකා ටීම් එක ගෙව්වා. ඊට පස්සේ ඕලෙල් වලින් පස්සේ මම ධර්මාශෝකේ ඉඳලා සෙන් තෝමස් වලට ආවා. මම ඕලෙල්ස් වලින් සෙන් තෝමස් එකට ආවම මායි මයංග සුවාරිසු එකට ආවේ. අපි දෙන්න මුලින්ම බී ටීම් එකේ තමයි සෙල්ලම් කරේ. බී ටීම් එකේ සෙල්ලම් කරලා උමයංග එක මැච් එක ලකුණු 100ක් ගෙව්වා.
අනිත් මම මට දුන්න ඉනිස් පහේ නොටවුට් ඉනිස් පහක් ගව 55. ඊට පස්සේ මාව සෙන්දෝමස්ගේ ඒ ටීම් එකට දැම්මා, අන්ඩර් 17 ඒ ටීම් එකට. මම ධර්මාශෝකේ ඉන්නකොට මගේ ටෙක්නික් පැත්ත ඔක්කොම බැලු ප්‍රේමසිරි හැලඹගේ කියලා කෙනෙක් සර් දැන් ජීවතුන් අතර නැහැ. ඉන්නකම්ම මම ලකුණු ගැහුවත් නැතත් සර් හැමදාම ඇවිල්ලා මාව චෙක් කරලා මේම වැට් කරන්න, මේම වැට් එක අල්ලන්න කියලා මට කියලා දෙනවා. ඒ වගේම සුනිල් ෆර්නාන්ඩෝ සර් මතක් කරන්න ඕන, මම පොඩි කාලේදී අපි මුලින්ම ටීම් එකක් පික් කරාම සුනිල් ෆර්නාන්ඩෝ සර් තමයි අපේ ටෙක්නික් බැලුවේ. ඒ සර් තාමත් ඒ සර් කියපුවා තමයි අපි තාමත් කරන්නේ. ඒ වගේම මට සමන්ස පොඩි කාලේ නම් මට බෝලේ සික් කරේ සමන්ස. දැන් තමදාම ගෙදර ගියාම පෑද්දක් බෝලේ සික් කරනවා, කවදාකවත් මහන්සි කියන්නේ නැහැ. සෙන්දෝමස්ගේ කෝච් කරේ දිල්ෂාන් සර්, දිනේෂ් සර්. දිල්ෂාන් සර් ගොඩක් වෙලාට අපිත් එක්කම හිටියා. දිනේෂ් සර් හැමතිස්සෙම අපේ ටෙක්නික්, අපි කරන්න ඕන දේවල්, අපේ ගේම් ප්ලෑන් හැමදේම බලන්නේ දිනේෂ් සර්. හැමතිස්සෙම බෝලේ සික් කරන්නේ රසිස් සර්. කොයි වෙලේකවත් අපි වාඩිලා හිටියත් නැගිටල එන්න එන්න කියලා එක්කන් ඇවිල්ලා බෝල සික් කරනවා. පොඩ්ඩක් අන් නිකන් ඉන්න දෙන්නේ නැහැ. මුලින්ම මම ධර්මාශෝක ඉඳද්දී දේවානන්ද විද්‍යාලයත් එක්ක බිම් මැච් එකේ සෙල්ලම් කරේ 9 වසරදී. ඒ බිම් මැච් එකේදී මම වන් ඩවුන් බැට් කරේ. අපේ විකට් දෙක තුනක් ඉක්මනට ගියා. මම ටීම් එකේ හිටපු පොඩි මෙක්කෙනා, මට ප්‍රෙෂර් එකක් ආවා. ඒ බිම් මැච් එකේ මම ලකුණු 88ක් ගහලා මම ඉස්කෝලේ එතන වේරුව මට හරි මට ඒක මතක හිටින දෙයක්. දෙවෙනි අවුරුද්දේ මම මොරටුවේ සෙල්ලම් කරේ, අපි බිම් මැච් එක මොරටුවේ තිබ්බේ. ඒකදී අපි 50 වෙනි බිම් මැච් එක අපි ඒක දිනුවා. මම සෙන්ට් තෝමස් එකට ආවම හැමෝගෙම කතාව තිබ්බේ බිම් මැච් එක ගහන්න ඕන කියලා. මම ධර්මාශෝකේ ඉන්නකොට තිබ්බේ අපි ස්කූල් සීසන් එක දිනන්න ඕන කියලා. මම සෙන්ට් තෝමස් එකට ආවම කිව්වේ පටන් ගන්න දවසම මොන මැච් එක වැරදුනත් මොන මැච් එක දිනුවත් අපි බිග් මැච් එක ගහලා ස්කෝල්ඩ ෆීල්ඩ් එක ගේන්න ඕන කියලා. 140 වෙනි බිම් මැච් එක මට ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක්. අපි ඒක දිනුවා, කට්ටිය මුගම මහන්සි වුණා. අපි 3 වෙනි දවසේ එනකොට අපිට මැච් එකේ එක විකට් එක විකට් එක ගත්තේ නැත්නම් අපිට දිනන්න බෑ. අපි මුගම කස් වලින් කඳුළු වෙනවා, කරගන්න දෙයක් හිතා ගන්න බෑ. ඒ අපිට විතර අපි වාසනාව තිබ්බා, අපිට ඒ විකට් එක ආවා. ඊට පස්සේ අපි ඒක ගහලා ඉවර කරා. මම ගහලා ඉවර වෙනකොට මම පිට්ට නිමෙදි හිටියා මැච් එකේ අන්තිම ලකුණු ගහනකොට. ඒක මට ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒක මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඒක තමයි මට සෙන්දෝ මස්රාව දින වටිනම දේ. මමගේ ගිය අවුරුද්දේ බිග් මැච් එක අපි දිනුවා. අපි ළඟ ෂීල්ඩ් එක තියෙනවා. ඒ වගේම මේ අවුරුද්ද අපේ ස්කෝල් හොඳ බැටින් ලයින් අප් එකක් ඉන්නවා. නම්බර් 10 ටත් හොඳටම බැට් ගන්න පුළුවන්. පියෝ බැට්ස්මන් කෙනෙක් ගන්නේ. අපේ මේ පාර බැටින් තමයි ස්ට්‍රෝං. අපි බලාපොරොත්තු වෙනවා මේ පාරත් බිග් මැච් එක දිනන්න. මම සෙන්ට් තෝමස්ගේ ගව් ෆස්ට් ඉයර් එක, ෆස්ට් ඉලවන් ගව් ෆස්ට් ඉයර් 2018-19 සීසන් එකේ සෙන්චරිස් 3යි ඩබල් සෙන්චරි එක ගැව්වා. එතකොට මාව ඊට පස්සේ ඒ අතරතුර මාව අන්ඩර් 19 ටීම් එකට ට්‍රයල්ස් වලට කෝල් කරා. බංගලාදේශ් ටීම් එක ලංකාවට එන්න තිබ්බ ටුවර් එකක්. ඒකේ ටෙස්ට් කෝඩ් එකයි වන් ඩේ කෝඩ් එකයි දෙකක් තිබ්බා. මුලින්ම ටෙස්ට් කෝඩ් එක තමයි අනවුස් කරේ. ටෙස්ට් කෝඩ් එක අනවුස් කරනකොට මම ඒක හිටියේ නැහැ. එතකොට මට එදුනම මේක ගහන්න බැරි වෙයි, මම නැති වෙයි එහෙම කියලා. හැබැයි වන් ඩේ කෝඩ් එකේ මම හිටියා. ඊට පස්සේ මට හම්බෙච්ච පළවෙනි මැච් එක හම්බුනේ 4 වෙනි මැච් එක. මම මේක වන් ඩවුන් ගිහුවේ. ෆස්ට් මැච් එකේ අපිට තිබ්බා ලකුණු 170ක් ගහන්න ඕවර්ස් 10 ඕවර්ස් 23කට. මට හම්බෙච්ච ෆස්ට් මැච් එක අපි ඊට කලින් ලකුණු 290 300ක් එහෙම ගහලා තිබ්බේ නැහැ. එළවා ගිහිල්ලා මට හම්බෙච්ච ෆස්ට් මැච් දෙවි මැච් එකෙන් මට ඒ ගාන ගහන්න වුණා. කමල් මිසාරයි නවත් පරණිදානයි ගහලා දුන්නා. ඊට පස්සේ මම වන් ඩවුන් ගිහිල්ලා ලකුණු 34ක් ගැව්වා බෝල 28කට. ඊට පස්සේ හැවත්තෙන් කැප්ටන් ඇවිල්ලා ගැව්වා. මට ඒක කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මං ගාව ෆස්ට් මැච් එක. ඒ ආසනාවර මට ඩෙන්ගු හැදුනා හොටෙල් එකේ ඉන්නකොට. එතකොට මට ඒ ඔසි ටුවර් එක මිස් වුණා. ඊට පස්සේ පාකිස්තාන් ටුවර් එකේ මම ආරිකව වෙලා ආවා. එතකොට අපි 4-3-1 ඒගොල්ල තුනක් දිනලා අපි 1 අපිට ගුව මේක ගෞරවයක් තියාගෙන කියන්නේ රට මේකත් තියාගෙන ඉඳලා අන්තිම මැච් එක කවුරු හරි අත උස්සලා ගහන්නේ කියලා මම එදා හිතාත් කොහොම හරි මැච් එක මම ගහලා දිනනවා කියලා.
ඒයින් ඉන්න තමයි මම සෙල්ලංගර හොඳම ඉන්න එක. අපි මැච්චේ දිනන තැනට මම ගෙනාවා බෝල 60 ගන්න ලකුණු 89ක් ගහලා. නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙන එක තමයි ක්‍රිකට් ගහන ඕනම ළමෙක්ගේ මොනම කොල්ලෙක්ගේ බලාපොරොත්තුව තමයි. කවදා හරි තමන්ගේ රටේ නියෝජනය කරන්න මටත් ඒ බලාපොරොත්තුව තියෙනවා. මම හොඳ ක්ලබ් එකකට ගිහිල්ලා ඒ ක්ලබ් එකේ පර්ෆෝම් කරලා එක්ස්පීරියන්ස් එක අරගෙන එතන ඉන්න අයලත් එක කොහමද ඒගොල්ලෝ එතන අපි ගහන ක්‍රිකට් වලලා එක්ස්පීරියන්ස් ප්ලේස්ලා ගන්නෙ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් අරගෙන මම දන්න දේ මට අන්ඩර් 19 ගහනකොට අශාන් සර් පුල් සර්ලා වාස් සර් සතිස් සර් කියලා දුන්න දේවල් ඒ වගේම මම ඉස්කෝලේ ආපු දවස නම් මට උදව් කරපු දිනේෂ් සර් දිල්ෂාන් සර් රසිස් සර් ඒගොල්ලෝගේ උපදෙස් අරගෙන මම මගේ ගම් බලාපොරොත්තුව කවදාරි රට නියෝජනය කරා. මහල් ජවර්ද එහෙම විශේෂකම සිංදුවන්න පූජව මසංග ටීම් එක දිනන්න ගහනවා කියන්නේ ඉක්මඩික්මඩ ගහලා එළියට එන එක නෙමෙයි. මැද්දේ ඉඳගෙන ටීම් එක මැච් එක දිනනකම් පුළුවන් තරම් ගේම් එක ඩීප් ඇදලා මැච් එක දිනන්න ගන්න. සැම්සන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඕන නම් ඉගෙනීම ඉස්සරහට යන්න. යුනිවර්ස් අකවුන්ට්ස් විනස් කුමාරසිංහ රොයල් චැලෙන්ජස් ලොට්ස් නාලන්දෙත් දෙක ගහපු 2 days එම් ෆයිනල් එක ගහපු 200. ස්විමිං කෝච් කරේ නීල් වසන්ත සර්. ක්‍රිකට් මුලින්ම මට කෝච් කරේ සශින සර්. තෙවිනිරිය කොලෙජ් එකේ මනීෂ රූපසිංහ 19 ටීම් එකේ ලක්ෂාන් ගමගේ ෆ්ලික් එක RV කියනවා රවි රසා කියනවා ටීෂර්ට් වට්සප් හොඳම බැටින් ඇවරේජ් T20 සර් පණි ඩේ ගහම මේක් කරන්න එපා මේක් කරන්න කියලා මට අර කරන්න එපා කියපු එක පාරක් කරලා බලන්න ඉතින් මට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මගේ අම්මලා තාත්තලායි මාත් එක්ක හැමනිතරම මගේ මම ලකුණු ගැහුවත් මම ෆේල් වුණත් මොන දේ වුණත් මම පස්සෙන් හිටියා මම ගොඩක් මට ඉන්ජරියක් වුණත් තාත්ත හැමනිතරම පස්සෙන් හිටියා මම පොඩි කාලේ මට ප්‍රැක්ටිස් වලදී බෝල කෝච බෝල් කරන්නේ බෝල 20ක් 30ක් නම් තාත්ත මම ආයෙත් නෙට් එකට එක්කන් ගිහලා මම ඇති කියනකම් තාත්ත මට බෝල සික් කරා ඊට පස්සේ මට මතක් ගන්නවා මම සමන් සර් මම එදා ඉඳන් අද වෙනකම් මාත් එක්ක හැමදාම හැම ප්‍රශ්නෙකදීම තාත්ත වගේම පස්සෙන් හිටිය සමන් සර් ඒ වගේම ඉස්කෝලේ විරාස් සර් ඊට පස්සේ මම මේසන් තෝමස් වලට ආවට පස්සේ දිනේෂ් සර් මගේ හැම අඩුපාඩුවක්ම හොයලවල්ලා මට උදව් කරා එතනදී මට ලසිස් සර් දිල්ෂාන් සර් ගොඩක් උදව් කරා මම අන්ඩර් 19 ලෙවල් එකට ගියාට පස්සේ මට එතනදී හසාන් සර් ගොඩක් දේවල් කියලා දුන්නා එතන සතිස් සර් උපුල් සර් ගොඩක් ෆීල්ඩින් ටෙක්නික්ස් හැදුවා ඒ වගේ මම මතක් ගන්න ඕනේ මම ධර්මාශෝක ඉන්නදී සෙල්ලම් කරපු ටීම් එකේ හිටපු යාළුවෝ ඒගොල්ලොත් අද හොඳට සෙල්ලම් කරනවා ඒගොල්ලන්ගේ තිබ්බ ආශිර්වාදයේ කෝචස්ලගේ තිබ්බ ආශිර්වාදයේ හැමදේම හින්දා මට අද මෙතනට එන්න හම්බුණා ඒ වගේම අන්ඩර් 19 ලෙවල් එකට ගියන් පස්සේ එතන හිටපු යාළුවෝ මට වැටෙනකොට ගොඩක් උදව් කරා මම ෆේල් වෙනකොට මට අයියලා කිව්වා මචං ගණන් ගන්න එපා උඹට පුළුවන් උඹ ටැලන්ට් එක තියෙනවා උඹ ගහලා වෙන්නවන් කියලා මට කිව්වා ඒ වගේම මට විශේෂයෙන් මතක් ගන්න ඕනේ අම්ෂි ඩිසිල්වා රිත්මන් එකේ ඒ වගේම හම්බන්තොට ෆාස්ට් මගේ හොඳම යාළුවා දිල්ෂාන් මස්සංග මොන දේ වුණත් මාත් එක්ක හැමනිතරම එකටම හිටියා ඒ වගේම මතක් ගන්න ඕනේ මට කොලෙජ් ටීම් එකේ ඉන්න හැම ප්ලේයර් කෙනෙක්ම මගේ ගොඩක් උදව් කරලා තියෙනවා නම් වශයෙන් කිව්වොත් මනීෂ උමයංග ඊරියගම කැප්ටන් එතකොට ගියවුද කැප්ටන් හපු ඉන්න ඒ නම් නොකියපු හැමෝම මට ගොඩක් උදව් කරලා තියෙනවා මම මේ ස්කෝල් අලුතෙන් ඇවිල්ලා මට ඒගොල්ලොත් එක්ක බයින් වෙලා සෙල්ලම් කරන්න ඒගොල්ලෝ මට ගොඩක් උදව් කරා මෙතනදී මට නම් කියන්න බැරි වුණු කියපු මට මෙතනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.